මේක උඹලාට ඕන ඕනෙට මේක උඹලාගේ අම්මගේ අප්පගේ බූදලයක් නෙමෙයි නීතිය. ඒකත් හොඳට මතක තියාගන්න ඕනේ. මේ මේ නීති රකින්නෙත් මේ රටේ පරපුර අපේ පරපුර අපේ කොල්ලෝ මේ වගේ ඉන්නේ. ඒකත් හොඳට මතක තියාගන්න ඕනේ. මේ තුමා කෑ ගහනවා. අපි කෑ ගහනවා. උඹලාට කරන්න පුළුවන් ඕන හිර කරන්න පුළුවන් මගදී මරලා දාන්න පුළුවන් දුර්වල පාලකයාට කරන්න පුළුවන් එච්චරයි. හොඳට මතක තියාගන්න දුර්වල පාලේ නිවට පාලකයෝ. මිනිස්සු කෑ ගහන්නේ ඇයි? මේ මිනිස්සයා මේ මේ මහත්තයා ගෙන්නන්න ඕනේ නැහැ මෙතනට. තමන්ගේ ජනාධිපති කාර්යාලයෙන් ගෙනව ඇයි සුදාද මොකද ප්‍රශ්නේ? එහෙම කරන්න බෑ මොකද හොරු. මේ සුදා කියන චරිතය වෙනස් වෙන්නේ මේ රටේ දරුවෝ වෙනුවෙන්මයි. මේ මේ මට කරන කෙරෙහිලිකමට බොහොම ස්තුතියි විශේෂයෙන්ම ගෝඨාභය සර්ට. මට ආදරය කරන අපේ සහෝදරයෝත් විශේෂයෙන් තරුණ කොල්ලෝ කෙල්ලෝ ටික මේ මොහොතේ නුවර දළදා මාලිගාවට ගිහිල්ලා පූජාවක් පවත්වනවා. ලෝකේ පල්ලිවලට ගිහිල්ලා යාඥා කරනවා මං ගැන කතා කරලා. ඒ මට තියෙන ආදරේ මිනිස්සු මම ඒ කා වෙනුවෙන් දින්නේ මේ රටේ දරුවෝ වෙනුවෙන් කතා කරන නිසා ඒ මිනිස්සුන්ගේ ආදරය මට ලැබිලා තියෙනවා. ලෝකෙින් කතා කරලා නෙමෙයි මහත්තයෝ ලෝයස් ලෙවන්න හදනවා. මට සල්ලි දෙන්න හදනවා. ඉතින් ඒ කියන්නේ මම මේ මේක කරන මේ කරන්නේ මෙතනින් නිසා. ඉතින් ඒක මට දැනෙනවා මිනිස්සුන්ගේ ඒ ලැබෙන දේ මහරයි ඒ විශ්ව ශක්තිය. ඒ ඒ මම මොනවා කරත් මේ සුදා කියන චරිතය වෙනස් වෙන්නේ මේ රටේ දරුවෝ වෙනුවෙන්මයි. මේ මේ මට කරන කෙනෙහිලිකම බොහොම ස්තුතියි විශේෂයෙන්ම ගෝඨාභය සර්ට. මොකද 2019 ඔබතුමා වෙනුවෙන් කඩේ ගිහිල්ලා ගැස්ට්‍රයිටිස් හදාගෙන කන්න නැතුව අතින් වේදන් කරගෙන ගිහිල්ලා ඔය පත් කරේ. ඒකට දීපු තෑග්ගට බොහොමත්ම ස්තුතියි. ඒකට විශේෂ ස්තුතියක් ප්‍රකාශ කරනවා. එතකොට 2005 ඉඳලා 2019 වෙනකම් මහින්ද රාජපක්ෂ මැතිතුමා වෙනුවෙන් කරපු ඒ ඇදිල්ල කිසිම වරදාන වරප්‍රසාදයක් නැතුව තනතුරක් ඉල්ලුවේ නැහැ. මට මේ වෙනකොට මඩ ප්‍රචාරය යනවා හොඳටම. ඒක මට වදින්නේ නැහැ. මට හොඳ බිරිඳක් ඉන්නවා. හොඳ දරුවෝ 3 දෙනෙක් ඉන්නවා. ඒ හයිය මට දිනනවා. මං හොඳ පියෙක්. මේ රටේ දරුවන්ටත් හොඳ පියෙක්. ඒක තමයි මම මේ නැතුව නලින් මහත් මේ මම කිසිම පක්ෂයකට නැහැ. මේ තව පක්ෂ වලින් ඉන්නවා. නාගානන්ද මහත්තයා ඉන්නවා. මම ස්වාධීන කලාකරුවෙක්. මට මොනව හරි දැනෙනවා මේ මේ පුණ්‍ය භූමියට මොකක් හරි වෙන්න යනකොට ඒකට මගේ හඬ අවදි වෙනවා. ඒ මගේ මේ රටේ ඉන්න දරුවෝ වෙනුවෙන් මේ දරුවෝ වෙනුවෙන් විතරමයි සාමාන්‍ය වචනින් කියනකොට මහ උට නෙමෙයි මම ආදරේ මගේ මේ දරුවෝ. මොකද මගේ මම හැම වෙලාවෙම කියන දෙයක් තමයි මහත්තයෝ මේ මේ මගේ දරුවෝ සන්තෝෂෙන් ඉන්නවා. එදා ඔබතුමාගේ ප්‍රෝග්‍රෑම් එකේ කිව්වේ ඒකයි. මම සරත් වීරසේකර මැතිතුමාගේ ප්‍රෝග්‍රෑම් එකේ කිව්වෙත් ඒකයි. මගේ දරුවෝ ලස්සනට කාලා බීලා සුරක්ෂිත රටක ඉන්නකොට ඇයි මේ මගේ මේ රටේ දරුවන්ට ඒක නැත්තේ? ඒ වෙනුවෙන් ගෙල කිසිඳලා දැම්මත් මගේ වැඩේ නතර කරන්නේ නැහැ. මා වුණ දේවල් වල දාන්න මම එහෙම ඒ වගේම මේ වචනේ කියමු. ඒ වගේම පොඩින් ඒ වගේම මේ කැඳවීමත් කියන්න ඕන. මේ කැඳවීම අතිශය නීති විරෝධී ආණ්ඩුකම ව්‍යවස්ථාවට පටහැනි අපරාධ නඩු විධාන සංග්‍රහයට පටහැනි. හේතුව තමයි ඕඩෑම කෙනෙකුට පොලිස් ස්ථානයකට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවකට එන්න කියලා කියනවා නම් ඒකට හේතුව දැනගන්න අපේ අපේ මූලික අයිතිවාසිකමක්. මේ 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 තියෙන කඩදාසියේ කොහෙවත් කියලා නැහැ එන්න කියලා තියෙන හේතුව. හේතුව දැනගන්න අපේ අයිතියක්. ඒක නිසා ඇත්ත වශයෙන්ම මෙතුමා මේ 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 තුන්දුවට අද ආයුතු නැහැ. හැබැයි ඇවිල්ලා තින්නේ මේ නීතියට ගරු කරන්න ඕන නිසා, සදාචාරයට ගරු කරන්න ඕන නිසා. ඒ ඒ අරෙන්න හරිනම් බොහෝ අද මේ අවස්ථාවට සහභාගී වී තුනේ හේතුව කියලා නැති නිසා. නමුත් දැන් ආපු නිසා එයා ඇතුළට ගිහිල්ලා මොකද්ද හේතුව? අද මේ මේ රටේ නීතියට ඇති වෙලා තියෙන தත්ත්වය බලන්න. මිනිස්සුන්ට එන්න කියනවා හේතුව දැනගන්න වෙන්නේ ඇතුළට ගිහින්. ඉතින් මතක තියාගන්න අද Facebook වල YouTube channel වල කතා කරන Facebook comment දාන විශාල පිරිසක් හැමදාම මේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට එනවා. ඒවා අපි දන්නේ නැහැ. හරි ගෙනල්ලා ඕනෝ බය කරනවා. මම දන්නවා පෞද්ගලිකව විශාල පිරිසක් මෙතනට ගේනවා. හැමදාම 20-30 ඉන්නා මේක ඇතුලේ කට උතර දෙන්න ආණ්ඩුවට විරුද්ධව කමෙන්ට් දාන අයව බය ගන්නවා. ඉතින් අපි මේක ඊටාම මේක ඊටාම තදබල ලෙස වැදගත් ප්‍රශ්නයක්. මේක එක පැත්තකින් ආණ්ඩුව තමන්ගේ මර්ධනය හා මේ රටේ ජනතාවගේ අදහස් ප්‍රකාශ කිරීම නවත්තන්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගෙනල්ලා මේ කරන්නේ මානසික වට්ටන එක. ඉතින් මම හිතනවා සුදන්තට ඒක කරන්න හම්බෙන්නේ නැහැ ආණ්ඩුව. මොකද සුදන්ත ඒ සියලු ධෛර්යය ශක්තිය ඇතුව පෞගේ කාලය පුරාම විශාල මෙහෙවරක් මේ සමාජය කළා. ඒ හින්දා ඒ අසාධාරණයට විරුද්ධව අදහස් ප්‍රකාශ කිරීමේ අපට තියෙන අයිතියට ඒ අයිතියට අපි සියලු දෙනාම දේශපාලන පක්ෂ භේදයකින් තොරව සියලු මතවාදයකින් තොරව මේ රටේ ඒ අයිතිය නිදහස වෙනුවෙන් අපි සියලු දෙනාම පෙනී සිටිය යුතුයි.
රාජපක්ෂර මන් තොපිට කියන්නේ තොපේ අම්මා තාත්තා නෙවෙයි මතක් කරන්නේ අපේ දෙමව්පියෝ හොඳට දැනගනියා උදත්ත මහත්තයාත් අපි හැමෝම උඹලා මේ ළඟ මේ රටේ ජනාධිපති කරවන්න උඹ කොටා අපි උඹ මේ රටේ ජනාධිපති කරවන්න අපි නොගත්ත උත්සාහයක් නෑ හැබැයි පෙන්දෙක් මේ රට පාවා දෙන එකෙක් නරියෙක් නෙවෙයි අපි බලාපොරොත්තු වෙන්නේ මෙතුමා ගියසෙන් ගීතේ කියලා මෙතුමාට पेज एक गाने मेतुमाट बाइन तर अभी तक अरे ये मे मे वरदान वर प्रसाद वोट अटवना अद तुपे कुल दिखना अद मे मनुष्य जीलू संपेनवा इट का सभापति कांत लेकांत हेम नैतु मे हिटगण भी एंड अभी वरदान वर प्रसाद अटे मिनी मे रटन कर अपराध हेमतने हुरकम वाचा दूसने रटम बिकुन पलाकिया अभी कटपियागन බලට දින අයිතියම අපිටත් මේ රටේ දිනනවා බලත් මේ රටේ එක පවුලක් විතර ඒක හොඳට මතක තියාගන්න රටේ මිනිස්සු තොපිය මේ රටේ ජනාධිපති කර ආයක ඇත්ත හරි හැබැයි මේක උඹලාට ඕන ඕනට මේක උඹලාගේ අම්මගේ අප්පගේ බූදලයක් නෙමෙයි නීතිය ඒකත් හොඳට මතක තියාගන්න මේ මේ නීති රකින්නේ මේ රටේ පරපුර අපේ පරපුර අපේ කොල්ලෝ මේ වගේ ඉන්නේ ඒකත් හොඳට මතක තියාගන්න මොකද මොකා වුණත් මේ රටේ කවුරු වැරදි කරත් වැරදි අපි කතා කරන්නේ සුදත්ත මහත්තයා කතා කරන්නේ මම කතා කරන්නේ අපේ පුද්ගලික ජීවිතය ගැන නෙමෙයි අපි කතා කරන්නේ අපි දෙන්නේ තුන් දෙනෙක් වෙන්න පුළුවන් අපිව මරලා දාන්න පුළුවන් ඒකට ප්‍රශ්නයක් නෑ අපි කතා කරන්නේ මේ රටේ මිනිස්සු පිළිබඳ මේ රට පිළිබඳව චීන රට විකුණලා ඇමරිකන් කාර්යයට විකුණලා ඉන්දියන් කාර්යයට විකුණලා බහුගිය කාලේ කොරෝනා වසංගතයක් කරගෙන ඌරගෙන කෑවා අද මිනිසුන්ට ජීවත් වෙන්න විදිහක් නෑ බඩු මිල අහස මුසට හාල් කිලෝ එකක් ගන්න විදිහක් නෑ මිනිසුන්ට දරුවන්ට කිරි පැකට් එකක් නෑ ගෙවල් වල බෝම්බ ගෑස් බෝම්බ මිනිස්සු එළිලා මැරෙනවා ඉතින් මේ වට විරුද්ධව දරා ගන්න බැරුව මෙතුමා කෑ ගහනවා අපි කෑ ගහනවා උඹලට කරන්න පුළුවන් ඕන හිර කරන්න පුළුවන් මගදී මරලා දාන්න පුළුවන් දුර්වල පාලකයන්ට කරන්න පුළුවන් එච්චරයි හොඳට මතක තියාගන්න දුර්වල පාලේ නිවට පාලකයෝ මිනිස්සු කෑ ගහන්නේ ඇයි මේ මිනිස්සයා මේ මහත්තයා ගෙන්නන්න ඕනේ නැහැ මෙතනට තමන්ගේ ජනාධිපති කාර්යාලයටම ගෙනවා ඇයි සුදාද මොකද ප්‍රශ්නේ එහෙම කරන්න බෑ මොකද හොරු හොරුන්ට එහෙම කරන්න බෑ ජාවාරංකාරයන්ට එහෙම කරන්න බෑ රට විකුණන රට විකුණන්නේ උන්ට එහෙම කොන්දක් නැහැ හොරාට ඕනේ ඉන්නේ කම මරලා හරි කමන්නේ නැහැ තමන්ගේ ගමනේ इंसा मम मेरा मिनीसुंड मे हुर पाउल मुनु रटम बिगुनला इवराई मे रटे किसी संपदक चीन अट अमेरिकन कार इंडियन कार अंत तेल टैंक मुनवाद मेक बिगुन इसा मेरा विशाल अपराध विनाश मे राजपक्षला मुंट युद्ध नतरकर नतरकर नायक इंत गौरव इब अद मेरा हेम मिनी हेम तोपीट इनसा करुणाकर मरदने अभी मेक नतरकर अभी मेक मरण अभी मरण पत्ना अभी मे गमन अरग्न සුදත්ත මහත්තයා වෙනුවෙන් අපි ඉන්නවා මුළු රටම ඉන්නවා මොකද එතුමා කතා කරේ එතුමාගේ එතුමලා දරුවක්ෙන් දරුවෝ ඉන්නවා බිරිඳ ඉන්නවා අය වගේ හිතන්නේ නැතුව වරදානා වර අප්‍රසාද වලට යට නොවි ඇත්තටම එයා කතා කරේ මේ රටේ මිනිස්සු පිළිබඳව මේ රට පිළිබඳව ඒ නිසා එතුමාට එතුමා සමග අපි මේ වෙලාවේ ඉන්නවා ඒ රටේ සමස්ත ජනතාවට කියනවා මේ මේ ජීවිත නැගෙන ඉන්න එපා නිවට නියාලු වෙන්න එපා අපි හැමදාම මැරෙනවා කවදා හිටියත් මැරෙනවා වීරයෙක් විදියට මැරෙන්න කියන එක මම මේ වෙලාවේදී ඉල්ලා සිටින මුළු රටම මෙතුමා සමග එකතු වෙනවා दुन्ना?